ගෞරවනීය අරහත් බුදු පියාණන් වහන්ස පළමුවෙන්ම ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. අවසරයි අපානු බුදු පියාණනි. ස්වාමීන් වහන්ස දිට්ටි සම්බන්ධව යොමු වෙන මගේ ප්‍රශ්නය කොටස් තුනකින් යුක්තයි. කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පටිසම්භිදා මග්ගපාලියේ දිට්ටි කතාවල සඳහන් වෙනවා සෝතාපට්ටි මග්ගෝ දිට්ටිට්ඨාන සමුග්ගාතෝති කියලා. ඒ වගේම ස්වාමීන් වහන්ස සූත්‍ර පිටකයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා සෝතාපන්න ඵලයේදී දිට්ටි අනුසයත් දිට්ඨාසවත් අනවශේෂා කීයති කියලා. එතකොට ස්වාමීන් වහන්ස සෝතාපට්ටි ඵලයෙන් පසු අරහත්වේ දක්වා යන සේක පුද්ගලයා තුළ මිච්ඡාදිට්ඨියක් හෝ මොනයම් හෝ ආකාරයක වැරදි දිට්ඨියක් කිසිම අවස්ථාවක මතුවේ නොහැකිද? දැන් මෙහෙමයි, මෙතන මේ සෝතාපට්ටි ඵලයේදී දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති, එහෙම නැත්නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස තුන විතරයි ඉවර වෙන්නේ. දැන් මෙතෙන්දී මේ පැවැත්ම තුළ තියෙන පංචස්කන්ධය පිළිබඳව, රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව මෙතෙක් පැවති වැරදි පැවැත්ම නිවැරදි වෙනවා. එතකොට වෙන්නේ මොකද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති කියලා ගත්ත එක නේතං මම නේසෝ අමස්මි න මේසෝ අත්තාති කියලා නිවැරදිව දකිනවා. මේ නිච්චසේ සුඛසේ අත්ථසේ දැක්ක මේ පංචස්කන්ධයම අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං හැටියට දකිනවා. එතකොට මේ දෙපැත්තම දකින්න ඕන. එතකොට සෝතාපන්න ඵලයටපත් වුණා කියන්නේ මේ ධිට්ඨි සම්පූර්ණයෙන් අයින් වුණා නෙමේ, මේ පංචස්කන්ධයේ පිළිබඳව මෙතෙක් පැවති වැරදි දැක්ම නිවැරදි වුණා. මේ ලෝකයේ පවත්වාගෙන යන්නට හේතු වුණු වැරදි දේවල්, මේ ඇහැ කන නාසය දිවකය මනට නිච්චසේ සුඛසේ අත්ථසේ දකින දේවල් අනිච්චං දුක්ඛං විපරිණාම මම් බව තේරුම් ගත්තා. මේ ලෝකයේ පවත්වාගෙන යන්නට හේතු වුණු වැරදි දේවල් දැක්කා. ඒකෙන් මිදී නිදහසන මාර්ගය දැක්ක කියන එකයි සෝතාපන්න ඵලයට පත්වීමේදී මේ දෘෂ්ටිය ඉවත් වුණා කියන්නේ. මෙතෙක්කල් ඒ පුද්ගලයා හදාගෙන ඒ පුද්ගලයා තුළ පැවති වැරදි දෘෂ්ටියෙන් මිදී නිදහස් වුණා මිසක් මේ ලෝකේ තියෙන අනිකුත් සියලු දෘෂ්ටිවලින් මිදී නිදහස් වෙන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට සෝතාපන්න ඵලයට පත් වුණා කියන්නේ මෙතෙක්කල් නිච්චසේ සුඛසේ අත්ථසේ දැක්කදී අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං බව දැනගත්තා. මේ පංචස්කන්ධය පිළිබඳව, මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාර විඥානස්කන්ධය තණ්හාවෙන් උපාදානය කරගත්තේ වැරදි දැක්මක් තියෙන නිසා නිච්චසේ සුඛසේ අත්ථසේ. දැන් ඒ පුද්ගලයා මේක නිච්චසේ පවත්වන්න බෑ අනිච්චං, සුඛසේ පවත්වන්න බෑ කෙලවර වෙනවා දුකෙන්, මම කොට අත්ථසේ පවත්වන්න බෑ මේක විපරිණාමයට පත් වෙනවා. මෙන්න මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං පජානාති කියන තත්වයට පත්වීමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලින් එම් නැන්නම් සංසාර දෘෂ්ටියෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන් වෙන්නේ මේ දැක්ම අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මංසේ දැක්ම විතරයි සෝතාපන්න ඵලයට පත්වීමේදී උද්ගලයා ඇති වෙන්නේ. ඒ දකින්නෙම පංචස්කන්ධය පිළිබඳව උපාදානයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ, තණ්හාවෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ, රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදෙන්න පුළුවන් වෙනවා. එච්චරයි අවශ්‍ය. ඒ මිසක් මේ අපි හිතන වැරදි අර විපරීත දර්ශනයේ මිත්‍යා දෘෂ්ටියෙන් පමණයි මිදෙන්නේ. අතු වෙන මොකක්වත් නෙමෙයි. තව බොහෝ දේවල් පිළිබඳව පුද්ගලයා හැටියට දකින්න පුළුවන්. ඒවන මිදී නිදහස් වීමක් නැහැ. ඒවා රූපරාග අරූපාග හැටියට සමහර විට අරහන්ත මාර්ගය දක්වාම තියෙන්න පුළුවන්.